යන්න යන්නේ රට යන්නේ ඩොලර් ගේන්නනේ. දැන් ඒක නැති කරන්න තමයි ආණ්ඩුව ලෑස්ති. දැන් මේ මිනිසුන්ට පහසු කරන්න නැත්නම් රට කොහොමද කරන්නේ මේ මිනිස්සු? රාජ්‍ය ආයතනයනේ රටට ඩොලර් ගේන්න යන මිනිස්සුනේ මෙතන ඉන්නේ. දැන් මේ මිනිස්සුන්ට පහසු කරන්න නැත්නම් රට කොහොමද කරන්නේ මේ මිනිස්සු? ඈ මේවට තීන්දුව తీරන ගන්න එපා අය. ඈ ලයිට් කපලා යනකොට වන් ඩේ 20000යි. ඈ අපි ජොබ් එක ගහගන්න ආවේ. එතකොට බලන්නකො අපේ ගෙවල් වල කොහොම කරන්ට් එක කපයිද? රාජ්‍ය ආයතනනේ. ණයට කරන්නේ නැහැ නේද මෙතන කවුරු නේද? ණයට කරන්නේ නැහැ නේ. ඒක නිසා රාජ්‍ය සේවිස් එක මේගොල්ලන් කරන්න දැනගන්න එපා. දැන් ඇමතුමන්ට මම කතා කරන්න ගත්තා. තාම ආන්සර් කරන්නේ නැහැ. දැන් ඇමතුමලට හරි කතා කරන්න ඕන. මේ මිනිස්සු පිස්සු කියලානේ බලන්න. කොච්චර පොළොන්නරු පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. ඈ කොච්චර දුරින්ද මිනිස්සු ඇවිල්ලා දැන් ආපහු යන්න වෙනවා. ඈ අනුරාධපුර පොළොන්නරු හැමතැනම මිනිස්සු ඇවිල්ලානේ. ඈ නුවර. ඉතින් මිනිස්සු රස්ති අඩු වෙනවා. මිනිස්සු පව් නේද? ඈ අතුලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකො. ඒගොල්ලන් කතා කරන්නේ. ඒගොල්ලන් කියනවා මේ ඔන්න කැපුව අපිට කරන්න දෙයක් නැහැයි කියලා. ඉතින් අපිට හෙටද අනිද්දාද සමුද දා හෙට දවස් දෙකක් නිවාඩු. ජෙනියක් අඩුම තරමේ තියෙන්න ඕනේනේ. 10 දෙනෙකුගේ සල්ලි මේ ලක් 190 කියන්නේ. එහෙම අරගෙනවත් මිනිස්සුන්ගේ දේ කරන්නේ නැතුව ඉතින් මේක හරිම අසාධාරණයි. වන් ඩේ සර්විස් ඉස්සරලාම ගත්තා. දැන් අනික් කට්ටිය ගණ්ඩ හදනකොට මම මෙතන ඒගොල්ලන්ගේ ලයින් එක කපලා ගියා කියනවා. එයාම නැතුව මිනිස්සු මේ බොහොම අසරණ වෙලා මේ විදිහට ඉන්නවා. දැන් මෙතන මේ ඇත්තටම ගෙනියක්වත් නැහැ. ලක්ෂ 2ක්ද කොහෙද කියලා ගෙවන්න තියනවා කියලා අපිට මේ දැන් සර්විස් එක කරන්න නැතුව හපහු යන්න කියනවා. අපි ආවා පාස්පෝර්ට් එක ගන්න. එවිල්ලා බලනකොට කරන්ට් එක කපලා ගියා. ඊළඟ සතියෙන්දලු අපිට පාස්පෝර්ට් එක ගන්න. අපි දැන් රුපියල් 5000 6000ක් වීදම් කරගෙන මෙතනට බොහොම දුප්පත් වෙලා අපි ජීවත් වෙන්නේ. ඉතින් බලන්නකො කරන වැඩේ මේ බලන්න අපේ ටෝකන් එක 73යි. 73යි කියන්නේ 20000 කින් නිකන් 73ට ගණන් බලන්නකො දැම්ම ලක්ෂ 8ක් විතර ඇවිල්ලානේ. මේගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. මේගොල්ලන්ට සල්ලි දාලා නැල්ලු කොළඹේ. දැන් ඒගොල්ලන් ඒජි ඔෆිස් එකේ කතා කරා කිව්වා මේ මාත්‍ය කෙනෙක් කිව්වා. එතකොට ඒගොල්ලන් මේ කපලා ගියා මෙතන. අපි උදේ ඉඳලා ඉන්නවා. මේ කට්ටිය ඔක්කොම ඉන්නවා. අපිත් යන්නේ රටට මේ ඔක්කොම මොනවාරි කරන්නනේ අපිත් යන්නේ. ඒකත් නේතුව අපිව ගෙනාලා මෙතන මේ මේකක් කරන්න රජයේ ආයතනේ කරන් කපනවා නා. ඉතින් වැඩක් නැහැ නේ රජයේ ඉඳලා. අපි කාට කියන්නද? රජයට තමයි කියන්න වෙන්නේ. රජේ කවුරුත් අපිට මේ මොකක් කරන්න නැහැ නේ. මෙච්චර ලොකු මේකෙන් ජෙනියක් කොත් නැහැ. අපි දඹුලි දැන් දඹුලි දැන් ආවේ. ඊට පස්සේ මෙතන දැන් පොලිමේ ඉඳලා ඇතුළටත් ගිහිල්ලා ඉඳන් ඉද එකපාරට කරන්ට් කපලා ගියා කිව්වා. මේ 190000ක බිලක් තියෙනවලු. ඒක ගෙවෙන්නේ නැහැ කියලා තමයි කපලා ගියේ. ඉතින් මේ දැන් මෙතන රාජ්‍ය ආයතනයනේ. ඒතර රාජ්‍ය ආයතන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක රාජ්‍ය ආයතනේ. ඒතර ඒ වාගේ ආයතනයක් කියලාද අපි මෙතන මේ මිනිස්සු දැන් අපි දඹුල්ලේ හිටියට තව යාපනේ අර මේ ට්‍රින්කෝ ඉදන් මිනිස්සු ඇවිත් තියෙනවා. අනික අපොයින්ට්මන්ට් දාගෙන දැන් මේ ඇවිල්ලා අද මෙතන ගන්න බෑ. ඊළඟ සතියේ තමයි කැම්බ්‍රි දවස්සක එන්න කියනවා. එතකොට එහෙම වුණාම දැන් මිනිස්සු රස්තියාද වෙනවනේ. අනික ගොඩාක් මිනිස්සු රස්සා කරන අය මෙතන නිවාඩු දාගෙන ඇවිත් තියෙන්නේ. අනික මෙතන වැදගත්ම ඕනිම ආයතනයනේ මේ පාස්පෝර්ට් ඔෆිස් එක කියන්නේ. ඉතින් මේ වාගේ තැනක් මෙහෙම මේ වැඩක් වෙනවා නම් දැන් හිතන්න එක් පර්මනන්ට්යක් දාලා එන්නේ මිනිස්සෙක් හෙට රට යන්න එන්නේ. ඒතර මේ මිනිස්සෙ රෝග ඔක්කොම කැන්සල් කරන්න වෙනවා. කරන්ට් කපලා කියන නිසා ඉතින් දැන් මිනිස්සුන්ට ආයෙ ගෙදර යන්න වෙලා තියෙන්නේ. ඉතින් කවුරුත් ඒ ගැන බලන්නේ නැහැ. ඉතින් අපිම තමයි අපි වියදම් කරගෙන ඇවිල්ලා අපිටම දැන් ඉතින් ගෙදර යන්න ඊළඟ සතියට ආයෙ එන්න වෙනවා. ඉතින් කිසිම බල් කෙනෙක් ගන්න ඉතින් මේක දැන් සාමාන්‍ය ගෙදර වුණත් කරන්ට් කපද්දී වෝනින් එකක් දෙනවනේ සතියක් ඇතුළත. ඉතින් මෙයාට ඇක්ෂන් එකක් ගන්න තිබ්බනේ කපලා ගියා දැන් ඔයාලා යන්න කියනවා. ඉතින් එහෙම කිව්වහම මේ කී තමයි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැන් යන්න තමයි වෙන්නේ. ඔක්කොම රස්තිය අදු වෙලා. මනුස්සයා තමයි අසරණනවා කියලා. දැන් අපි ඔෆිස් වලින් නිවාඩු දාගෙන මාස ගාණක් තිස්සේ මෙතෙන්ට අපොයින්ට්මන්ට් එක දාගෙන ආවට පස්සේ මෙතනනුත් කියනවා නම් කරන්ට් කැපුවම මෙහෙමයි වැඩේ කරගන්න විදිහක් නැහැ කියලා. ඉතින් මිනිස්සු අසරණ වෙනවානේ. අනික දැන් මෙතන කවුරුත් ඇවිල්ලා හරියට උත්තරයක් දෙන්නේ නැහැ. ඔයාලා අහවල් දවසරවත් එන්න කියලා. يعني මෙතන දැන් ඉස්සෙල්ලා අක්ක කෙනෙක් හිටියා. එයා කොළඹ ඉඳන් නයිට් ඩියුටි කරලා මෙතෙන්ට ආපු කෙනෙක්. එයා ආයෙන්නද කියන්නේ මෙතෙන්ට? වැඩක් නැහැ. ඉතින් රජ ආයතන ගැන කියන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ තැනකත් මේ මිනිස්සු අසරණ කරනවා කියන්නේ ඉතින්
රටේ තත්ත්වය බංකොලොත්ම තමයි. පොඩි සිල්ලර බඩු කඩේ එකක් ජෙනරේටරයක් තියෙනවා. මේ වගේ තැනක එහෙම දෙයක් වත් නැහැ කියන්නේ. මේ මරණාදර්ශන සමිතියේ ජෙනරේටරයක් තියෙනවා. පියන්ඩ යන්නේ රට යන්නේ ඩොලර් ගේන්නනේ. දැන් ඒක නැති කරන්න තමයි ආණ්ඩුව ලෑස්ති. මැතිඅමතුරුන්ගේ ගෙවල් වල කොහොමද ලයිට් බිල්? ඒකට මේ අසරණ අපිට මේ වගේ තැන් වලට ඇවිල්ලා බලන්න රස්තියාදුව කියන්නේ. පුදුම ආයතනයක්. ඇත්ත කෙටියේ. දත්ත වැඩියේ. සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග